अदत्व मगे यूट्यूब चैनल आदर पीलिगन्नमा इतिंग अद मम हदान्ने फ्रेंच फ्राइज इतिंग मम अलगिरी देख शुद्ध करगन अरगन तीयनवा देन अपि सेंटीमीटर भाग्य साइज एकट मेक अलकूरु विधियट कपा गन्न ओन දැම්මම අලකූරු ටික අයිස් සතුරට දාලා අඩුම පැය භාගයක් තියාගන්නවා. ඉතින් වඩාත් හොඳයි පැයක් පැය දෙකක් වගේ තියාගන්නවා නම් මේ අලකූරු වල තියෙන සීනි නැත්නම් ස්ටාර්ච් ගතිය අපි අයින් කරගන්න ඕනි. නැත්නම් අපි අලකූරු බැද්දට පස්සේ අලකූරු වල ක්‍රිස්පි ගතිය නැති වෙනවා. ඉතින් අලකූරු ක්‍රිස්පියටම හදා ගැනීමේ රහස තමයි අපි මේ අලකූරු වල ස්ටාර්ච් ටික අයින් කරගන්න එක. දැන් පැය භාගයකට පස්සේ ඔයාලට පේනවති වතුර අවබැහැ වෙලා තියෙනවා. දැන් අපි මේ වතුර ටික අයින් කරලා මේ අලකූරු ටික 3-4 පාරක් හොද ගන්න ඕනේ. දැන් මේ වගේ වතුර වල අවබැහැ ගතිය නැති වෙනකම් අලකූරු ටික හොද ගන්න. මම මේ වගේ වතුර එකක් ලිපේ තියාගෙන තියෙනවා. දැන් මම මේ වතුර එකට විනාකිරි තේ හැන්දක් එකතු කරගන්නවා. ඔයාලා විනාකිරි වලට අකමැති නම් විනාකිරි එකතු කරගන්න අවශ්‍යම වෙන්නේ නැහැ. දැන් මේ වගේ වතුර උතුරනකන් ඉඳලා අපේ අලකූරු ටික මේකට එකතු කරගන්නවා. අපි මේක ගොඩාක් වෙලා තඹ ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් මිනිත්තු 3යි අපි තඹ ගන්නෙ. දැන් අපි ලිප ඕෆ් කරගන්නවා. දැන් මේ අල ටික අපි ආයි නැවත කූල් වතුරට දාගන්න ඕන. මම මේ වගේ රෙදි කෑල්ලක් අරගෙන තියෙනවා. දැන් ඒකේ උඩින් මේ අලකූරු ටික අතුර ගන්න. දැන් මේ විදියට අලකූරු වල තෙත ගතිය අයින් කරගන්න. දැන් මේකට කෝන් ෆ්ලා එකතු කරගන්නවා. මේස හැඳි 3ක් එකතු කරගන්න. කෝන් ෆ්ලා අලකූරු වල තවර ගන්න. දැන් මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික අපිට දෙපාරක් බැද ගන්න වෙනවා. එතකොට තමයි ක්‍රිස්පියට ගන්න පුළුවන්. මුලින්ම අපි හොඳට තෙල් ටික රත් වුණාට පස්සේ අඩු ගින්දරේ මිනිත්තු 3ක් විතර ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික බැද ගන්නවා. එකපාර ඔක්කොම ටික දාගන්න එපා. ටික ටික බැද ගන්න. දැන් මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික හොඳට නිවුනට පස්සේ මේ වගේ ප්ලාස්ටික් කන්ටේනර් එකක් අරගෙන අතුර ගන්න. දැන් පීසර් එකේ අඩුම පැය 4ක් තියාගන්න. ඊට පස්සේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික බැද ගන්න පුළුවන්. දැන් මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික අපි බැද ගන්න ඕන සාමාන්‍ය ගින්දරේ මිනිත්තු 2ක් 3ක් වගේ බැද ගන්න. දැන් මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික සර්වියට් පේපර්ස් එකක් උඩට දාගන්න එපා. හැමුණොත් මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වල ක්‍රිස්පි ගතිය නැති වෙනවා. ඔයාලා කූලින් රැක් එකක් හරි මේ මගේ භාජනයකට හරි දාගන්න. ඔයාලට ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. කළා මේ වගේ කලවම් කරගන්න. ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම like කරන්න, share කරන්න. නැවතත් අලුත් video එකකින් හමු වෙමු.